ඕකේ ඉතින් තවත් වැදගත් මාතෘකාවක් තමයි කතා කරන්න යන්නේ මොකද අද සමාජය ගත්තාම ගොඩක් කට්ටිය eBay dropshipping කියන දේ හොයනවා කරන් try කරනවා ඉතින් කරන්නම් ඔයාලා කරනවා ඉතින් ගොඩක් account suspend වෙනවා ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මගේ eBay account එක suspend උනේ ඇයි මට sell කරන්න දෙන්නේ නැත්තේ ඇයි මගේ PayPal එක limit උනේ ඇයි මගේ PayPal එක block උනේ right ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහනවා ඉතින් ඒකට මූලික හේතුව සහ මොනවද suspend වෙන්න හේතුව මොනවද කරන්න වැරදි කියලා තමයි කතා කරන්න යන්නේ eBay කියන site එක ගත්තාම ගොඩක් ලොකු site එකක් right ඉතින් online purchasing අතින් තියෙන හොඳම site එකක් ඒ වගේම විශාල custom base එකක් ඉන්න site එකක් ගොඩක් sellers ලා ඉන්න site එකක් ඉතින් ඒ වගේ site එකක් ගත්තාම අපි business එකක් කරන්න යන්නේ අපි genuine විදිහට කරන්න ඕන business එකක් කරද්දි ඉතින් මූලිකම හේතුවක් තමයි eBay කේ suspend වෙන්න බලපාන මූලිකම හේතුවක් තමයි branded products sell කරන්න යන එක branded කියලා කියන්නේ Nike එතකොට මොනවාද Nike තියෙනවා එතකොට Gucci එතකොට Adidas right අන්න ඒ වගේ products තියෙනවා ඉතින් ඒ products අපිට sell කරන්න බෑ සාමාන්‍ය කෙනෙක් තරම් ආයෙ sell කරන්න බෑ මොකද විශාල custom base එකක් තියෙන විශාල සමාගම් එයාලගේ authority එක තියෙන ආයතන වලට පුදුලන්න පමණයි යාලගේ ප්‍රොඩක්ට් සෙල් කරන්න පුළුවන් ඒ නිසා අපිට දකින තියෙන ප්‍රොඩක්ට්ස් බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් අපිට නම් සෙල් කරන්න බෑ ඒ වගේ දේවල් කරන්න ගියොත් අනිවාර්යෙන් account එක suspend වෙනවා ඒත් එක්කම eBay එකේ තව දේවල් ටිකක් තියෙනවා right suspend වෙන්න බලපාන ගොඩක් හේතු suspend වෙන්න හේතු බලුවාම ගොඩක් කට්ටිය සල්ලි හම්බ කරන්න පුළුවන් නිසා මේකට එනවා eBay dropshipping කරනවා කියලා හිතාන එනවා නමුත් eBay එකට ඇසලිකිතු ආදායමක් අපි ලබා ගන්න යද්දී අපි ගෙවිය යුතු fee එකක් තියෙනවා eBay එකට right you have to eBay fee right have to pay the eBay fee අනිවාර්යෙන් ගෙවන්න ඕනේ ඉතින් ගොඩක් කට්ටිය සල්ලි හොයන්න විතරයි බලන්නේ සල්ලි හොයන මේ මාර්ගයට අවශ්‍ය ගාණ පියවන්නේ නැහැ ඒ නිසා ගොඩක් වෙලාවට account suspend වෙනවා ඒ හින්දා අපි genuine කරනවා නම් වැඩක් මේ eBay එකෙන් අපිට දෙන්න genuine වැඩක් ඉතින් අපි genuine වෙන්න ඕනේ ඒ නිසා අනිවාර්යෙන් fee එකක් ගෙවන්න ඕන අවස්ථාවල fee එකක් ගෙවන්න ඕනේ එමුන් නැතුණාම account එක suspend වෙනවා ඒ වගේම customer කෙනෙක් රිෆන්ඩ් එකක් ඉල්ලුවොත් අනිවාර්යෙන් ඒ රිෆන්ඩ් එක දිය යුතුයි එහෙම නොවන අවස්ථාවල customer ඔයාලට negative feedback එකක් වගේම complaint එකක් ගියොත් ඔය account එක suspend වෙන දින ඊට 100%යි right එහෙනම් අනිවාර්යෙන් refund එකක් ඉල්ලුවොත් ඒ refund එක දෙන්න ඕනේ ඒ වගේම rules and regulation policies කඩ කරොත් violate කරොත් eBay එකේ තියෙන ඒව තමයි ඩිං කතා කරෝ fee එක ගියේ නැත්නම් ඒ වගේම customer කෙනෙක් හොඳ නැති විදිහට කතා කරොත් එයාගේ refund එක දුන්නේ නැත්නම් ඒ වගේ දේවල් violations ඉඳා account එක suspend වෙන්න පුළුවන් ඒ වගේම තමයි බොරු තොරතුරු දීම right ඉතින් fake තොරතුරු දීනොත් eBay එකට ඒ අවශ්‍ය කරන හරි තොරතුරු verify කරන්න අවශ්‍ය තොරතුරු දුන්නේ නැත්නම් ඔයාලගේ IP address එක හරියට එයා ගත්තට පස්සේ ඊට පස්සේ කවදාවත් eBay එකට dropshipping කරන්න නම් වෙන්නේ නැහැ. එහෙනම් බොරු තොරතුරු දෙන්න එපා, limit වැඩි කරගන්න කියලා බොරු තොරතුරු දෙන්න එපා. හරි සත්‍ය තොරතුරු දීලා මේක step by step sorry. එමින් ගමනක් යන පටන් ගන්න. මොකද eBay කියන්නේ අද පටන් අරන් හිට ලක්ෂ 23ක් මාසෙට ගන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේක හරියට step by step padi 10ක් 12ක් එක වැස්සක හදන්න එපා padi padi step by step ඉස්ලාම immediate මේ වැඩේ සෙලි limit එක වැඩි කරගෙන හරියට policies වලට අනුකූල ඒක genuine වැඩේ කරන් යන්න ඉතින් ඒත් එක්කම update to payment method right ඔයාගේ payment method PayPal use කරනවා නම් ඒ හරි තොරතුරු නිවැරදි තොරතුරු දෙන්න ඕනේ ඔන්න ඔය කියන හේතු ටික නිසා තමයි suspend වෙන්න හේතු වෙන්නේ account එකක් ඉතින් ඔය කියන හේතු ගැන සැලකිල්ලෙන් eBay පටන් ගන්නවා නම් කෙනෙක් පටන් අරන් නිසියාකාරී කරගෙන යන්න එතකොට අනිවාර්යෙන් මාස කීපයක් තුලට හොඳ ආදායමකට යන්න පුළුවන් හොඳ opportunity එකක් මේක ඇතුලේ තියෙනවා